වර්තමාන ලෝකයේ සකස් වූ යන ආකාරය අනුව තව අවුරුදු 4කින් විතර ලෝකේ විශාල දුර්භික්ෂයක් එනවා. කෝටි ගණන් මිනිස්සු මරණ විදියක් එනවා. ඒක මා කියන කතාවක් නෙවෙයි. ලෝක සියලු දෙනා කතා කරනවා. ඔබට දැනගන්න ඕන නම් අන්තර්ජාලය ඔස්සේ බලන්න පුළුවන්. 2012 ජනවාරි 2012 දෙසැම්බර් 21. 2012 දෙසැම්බර් 21 තමයි මේ පෘථිවි චලනය වෙන තව. සුනාමිය නම බලවි මේ පෙරණි. දැන් මේ සුනාමිය ඇතුළතින්ම මේක පැහැදිලි කරලා දුන්නා. තව හරියට අවුරුදු 8කින් මේක වෙනවා. අපි පැහැදිලි වූ යමක් තේරුම් ගත යුතුයි. ඒ තමයි මේ ලෝකේ විනාශ වෙනවා. මේ ලෝකේ අනිත්‍යයි. මාය කියන්නේ වර්තමාන ලෝකේ සකස් වූ යන ආකාරය අනුව තව අවුරුදු 4කින් විතර ලෝකේ විශාල දුර්භික්ෂයක් එනවා. කෝටි ගණන් මිනිස්සු මරණ විදියක් යනවා. ඒක මා කියන කතාවක් නෙවෙයි. ලෝක සියලු දෙනා කතා කරනවා. ඔබට දැනගන්න ඕන නම් අන්තර්ජාලය ඔස්සේ බලන්න පුළුවන්. 2012 ජනවාරි 2012 දෙසැම්බර් 21. 2012 දෙසැම්බර් 21 තමයි මේ පෘථිවි චලනය වෙන දවස. එදායින් පස්සේ විශාල සුනාමි වගේ දේවල් වෙන්න පුළුවන්. ගිනි කඳු පුරන්න පුළුවන්. පේන කඳු ගිලා බහින්න පුළුවන්. අලුතින් කඳු මතු වෙන්න පුළුවන්. මේ පෘථිවිය උතුරු දකුණ පවා වෙනස් වෙන්න පුළුවන් කියලා අනාවැකි රාශිය පොත්පත් රාශියක් ලියවිලා තියෙනවා. තව දෙකකින් තුනකින් ලෝකයේ ප්‍රධාන මාතෘකාව වෙන ඕක. ඊට කලින් අපි අප්‍රමාදී වෙන්න ඕනේ. කෝටි සංඛ්‍යාත පිරිසකට බඩගින්නේ මේ යන්නේ වෙන කාලය ඈත නැහැ. ඒ නිසා අපිට මේ ජීවත් වෙන්න තිබෙන අවුරුදු 4-5 පොඩි කාලේ අපි අවබෝධයකින් යුතුව ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබා ගන්න පිහිට ලබා ගන්න ඕනේ. අපි ලෝභ කමින් ඊර්ෂ්‍යාවෙන් එකිනෙකාට බැඳ අඳ ගහගෙන එකිනෙකාගේ දුස් ත්‍යාගින් ඉතර පළක් නැහැ. පුංචි කාලේ යද්දී නමුත් 2012 දෙසැම්බර් 21 වෙනි සිටියේදී කෝටි ගණන් මිනිස්සුන් මැරෙනවා. මේ නිසා ඔබ හොඳට තේරුම් ගන්න අපට තිබෙන්නේ බොහොම සුළු කාලයක්. අප්‍රමාදීව අපි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අප සමග වන්දනාවට සහභාගී වෙනවා. මේ ලක්ෂ සංඛ්‍යාත අපි සමස්ත ලෝක ජනගහනයන් බලද්දී ඉතාම ස්වල්පයි. නියපොතට ගත්ත පස් ටිකක් තමයි. සමස්ත සත්‍යයන් බලද්දී අපි ඉතාම ස්වල්පයි. ඉතින් පින්වත්නි මේ ස්වල්ප පිරිසවන අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී අඩු ගණනේ අපිට ඉස්සල්ලාම ශ්‍රද්ධානුසාරී වෙලා ඒ කියන්නේ ශ්‍රද්ධාවට පැමිණිලා ඊට පස්සේ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ධම්මානුසාරී වෙලා සෝවාන් මාර්ගයේ දියුණු කරගෙන අපිට සෝවාන් ඵලයට පත් වෙන්න ලැබුණොත් මේ අවුරුදු 4 මාසෙ වෙලා සමහර විට බඩගින්නේ මේ යන්නේ වුණොත්
ඒත් අපට සුගතිය උපදින විදිහට අපේ ජීවිතේ හදා ගන්න පුළුවන්. ගස් වැල් පටමි දූෂණය කරන ජලය දූෂණය කරන දැන් අර ඇමරිකාවේ මැක්සිකන් බොක්කේ තෙල්ලා ඔක්කොම ආපෝ දූෂණය කරන ඒ කියන්නේ ජලය දූෂණය කරන මේ දූෂණය කිරීමේ සීමාවක් තියෙනවා. මේ ආපෝ තේජෝ වායු මඩමි කියන මේ තේජෝ ශක්තිය තෙල්සා ගෑස් මේ තෙල්සා ගෑස් කියන එක අසීමිත නැහැ, සීමා සහිත. මේ සීමා සහිත වූ තෙල් අවසන් වෙනවා 2012 අවුරුදු 100. 1912 තමයි වාණිජ වශයෙන් තෙල් ලෝකයට බාහිරයට ගත්තේ, පරිණතයට ගත්තේ. ඒ තෙල් කියන එක මේ ලෝකය මේ මීටරය මේ පෘථිවිය භ්‍රමණය වෙද්දී තෙල් සකස් වෙනවා, නිර්මාණය වෙනවා. මේ එක හැදේ. ඒ තෙල් හැදෙන වේගය වගේ සිය ගුණයකින් තෙල් උඩට ගැනීමේ වේගයක් මිනිහා විසින් මේ මොහොයි කරා. ඒ කිරීම නිසා අර ආකල්ප තෙල් ආකල්පේ සාමාන්‍යයෙන්ම නැති වෙනවා. තෙල් නැති වුණාට කල්පනා කරන්න පුළුවන් මේ තව 2012 තෙල් නැති වෙනවා. තෙල් නැති වුණාට පස්සේ ආයි කොළඹ ඉන්න අයට නැවෙන් ආහාර ගේන්න බෑ. අම්පාරණියේ පොළොන්නරුව නඩුව දිහාට මහල් තිබුණාට මෙයාට ගේන්න බෑ. කරත්ත වලින් ගෙන අපු වැව කරා. ඊට පස්සේ වෙන්නේ පිටරට ගේන්නත් බෑ, මෙහෙන් ගේන්නත් බෑ. සාමාන්‍යයෙන්ම තෙල් නැති වුණාම මේක මහා විනාශයක්, පළවෙනි ආකල්පේ විනාශයක්. ඊට පස්සේ පරිගණක විනාශයක් වෙනවා. පරිගණක දැන් පරිගණක තමයි අද ලෝකෙ හැම තැනකම හැම තේකටම උපකාර වෙනවා පරිගණක. පරිගණක ඉන්ටර්නෙට් ඔය චන්දිකා තාක්ෂණය පරිගණක ගුවන් යාන යන්නේ ටෙලිෆෝන් ඔය සෙල් තෙල් අද ගුවන් විදුලිය රූපවාහිනී රේඩියෝ මේ සියල්ලම පරිගණක. අර තෙල් නැති වුණාට පස්සේ මේ පරිකල්ප විනාශිකු සිද්ධ වෙනවා. ඔය ජාතිකා තාක්ෂණය ඔක්කොම විනාශ වෙලා නැති වෙලා ඒකත් අර අර සමගම සිද්ධ වෙනවා. මොකද මිනිස්සුන්ට එතකොට මේ කණ්ඩ බොන වුණාමිකක් ටෙලිෆෝන් වලින් කල්පනා කරන්නේ කණ්ඩ බොන නැතුව මේ වැඩක් කරන්න බැරි වෙනවා. ඊට පස්සේ සංකල්ප විනාශයක් වෙනවා. දැන් මනස්කල්ප විනාශයක් වෙනවා. දැන් අද ලෝකෙ හැම තැනකම මනස්කල්පිත මුදල් වලින් කඩදාසි නෝට්ටු දැන් ඩොලර් නෝට්ටු කියන්නේ මොකද්ද? කඩදාසි කියන්නේ ඒ මනස්කල්පිත බැංකු ලෝකයක් කියන්නේ. දැන් හැම මිනිහෙක්ම පොසතා කියන්නේ ඩොලර් නෝට්ටු තියනවනම් පවුන් නෝට්ටු තියනවනම් රුපියල් නෝට්ටු තියනවනම් පොසතා. මේවා ඔක්කොම කඩදාසි. මේවා මනස ලෝකයක මනස්කල්පිත ලෝකයක් හදාගන්න. ඉතින් මේ ඔය නෝට්ටු ඔක්කොම දැන් ඔය තෙල් ආකල්පයේ ඉවරුණාට පස්සේ ඩොලර් නෝට්ටු මිටියක් ගෝණියක් පුරවලුණා තාසියක ගන්න බැරි. ඇයි කවුරු තාසියක තින්නේ? ඩොලර් නෝට්ටු මිටිය ආල්දේවත් ගන්න වටින්නේ නැහැ. රුපියල් ගෝණියක් තිබුණත් මිනිහ කාල්දේවත් දෙන්නේ නැහැ. ඉතින් ඒකට පේනපත් වෙන. ඊට පස්සේ මේ ආකල්ප සංකල්ප මනස්කල්ප පරිකල්ප හතරම තම අවශ්‍ය වෙන උපකල්ප කියන කොටසක් තියෙනවා. ඒකට හදාගත්ත ආයතනික රටාවක්. ඒ කියන්නේ දේශපාලන ආයතන, ආගමික ආයතන, සංස්කෘතික ආයතන මෙහෙම නොයෙකුත් ආයතන. ඒ සියලු ආයතන මේ උපකල්ප රටාව සමග විනාශ වෙනවා. ඊට පස්සේ රජුත් නෑ පාලනය කරන්න. රජුගෙන් පාලනය කරන්න බෑ. හරි? වැඩි කෙවන්නේ කියන්නේ නෑ, ආර්ජන කියන්නේ නෑ, කැම්පේන් කියන්නේ නෑ. අර කල්ප පහම විනාශ වුණාට පස්සේ දැන් මේ මෙතන මේ කඩුවල කැලණිගඟෙන් මෙහා පැත්තේ මිනිහෙකුට මොනවද උනේ කියලා සුමානෙකට විතර පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. එයා ඉන්නවද නැද්ද කියලා. ඒකත් ඒකයි මේ කල්ප විනාශය කියන්නේ. හැබැයි ඔක්කොම මිනිස්සු මැරෙන්නේ නැහැ. ඔක්කොම මිනිස්සු විනාශ වෙන්නේ නැහැ. හැබැයි උගාක් මිනිස්සු කොටසක් විනාශ වෙනවා. ඒ කියන්නේ දැන් ලෝකයේ ජනගහනය මිනිස්සු කෝටි 600 ගණනක් ඉන්නවා. කෝටි 400ක් විතරවත් අඩුවෙන් විනාශ වෙයි. හැබැයි මේ ධර්ම මාර්ගයේ යන ධර්මානුකූලව කටයුතු කරන අඩුගානේ එක දවසක්වත් පරම මෛත්‍රී වඩන්න පුළුවන්, වඩන්නට පුරුදු සිටින් තමන්ගේ මෛත්‍රී කරුණාමුදිතා උපේක්ෂා දක්වන පුද්ගලයෝ කිසිම කෙනෙකුට අබමල් හේතුවක් හානියක් බාධාවක් වෙන්නේ නැහැ. දැන් අර සුනාමිය නම් පළවෙනි මේ පෙර නිමිත්ත. දැන් මේ සුනාමිය ඇත්තටම මේක පැහැදිලි කරලා දුන්නා. තව හරියට අවුරුදු 8කින් මේක වෙනවා. ඒක නිසා දැන් ඔය මම මේ මාතර ගාන පැත්තේ ධර්ම දේශනා
මාලා පිට යනවා. ඒ පැත්තේ මිනිසුන්ගේ පුදුම පිබිදීමක් වෙනස්කමක් තියෙනවා. මොකද අර සුනාමි මේ මහා විශාල ආශ්චර්යයන් මේ මිනිසුන්ට පෙන්නුම් කළා. අර මසුන් වැළුව රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කළ සිදු කළ මේ දුෂ්චරිතයේ යෙදුණු අධර්ම මාර්ගයේ ගිය මිනිස්සු තමයි ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. මේක ඒ මිනිස්සු නුවරේ ඉති අසුනා දුනා මාතෘකීය හොඳ මිනිස්සු එහෙම විනාශ වුණේ නැහැ.